අද වෙනකොට අපේ රටේ තත්ත්වය බැලුවොත් එහෙම අපේ රට ඉතාමත්ම ආර්ථික වශයෙන් ඉතා අකල් දෙයකට පත් වෙලා මේ රටේ මහජනතාවට තමුගේ ජීවිතය ගෙන යන්න බැරි තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. එවැනි කාලයකත් මේ රටේ සිද්ධ වීම පවතින මූල්‍ය අවබෝධය පිළිබඳව මහජනතාව ඔබ නොදත් තොරතුරු විශාල ප්‍රමාණයක් තියෙනවා තවමත් සිදු වෙමින් පවතින. රජය විසින් මහජනතාවගෙන් විවිධාකාරව බදු අය කරනවා. ඒ බදු අය කරලා එකතු කර ගන්නා මුදල තමයි මේ ආයතන විසින් වියදම් කරන්නේ. එතකොට මේ රජයක මහා භාණ්ඩාගාරය මුදල් එකතු කළ පළියට තමුන්ට හිතුවමතේ වියදම් දැරීම සඳහා අයිතියක් නැහැ ආයතන ප්‍රධානීන් හෝ අමාත්‍යාංශ ලේකම්වරු හෝ වෙන කිසිවෙකුට. ලංකාවේ මූල්‍ය කළමනාකරණ ක්‍රියාවලිය දිහා බැලුවාන් පස්සේ දිගටම සිද්ධ වෙලා තියෙන දේ තමයි අනුමත කරපු අයවැයට අනුව නෙමෙයි මෙම ආයතන කටයුතු කරන්නේ. මුගක් ආයතන තියෙනවා තමුන්ට අනුමැතිය දීපු නැති වියදම් කරනවා. එතකොට ඒ වගේ වියදම් දැරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව එවැනි වියදම් දැරීම කියන එක අතකින් ආයතන සංග්‍රහය බැලුවොත් එහෙම ඒක තියෙනවා රාජ්‍ය දේපළ අවභාවිතය කියලා. ඒක නීතිමය පැත්තෙන් බැලුවොත් එහෙම ඒක එනවා රජයේ දේපළ අවභාවිතයම තමයි. ඒක පොදු දේපළ පනත යටතේ ඇතුළු ඒ අනපනත් යටතේ ක්‍රියාත්මක වන අපරාධයක් කියලා. දැන් අද අපි හෙලිතරව් කරන්න යන්නේ මේ රටේ අමාත්‍යවරු සහ රජයේ ප්‍රධාන ගණන්දීමේ නිලධාරීන් විසින් කාලයක් තිස්සේ කරගෙන එමින් සිටින්නා වූ මූල්‍ය අවභාවිතයක් සම්බන්ධයෙන්. දැන් ඔබ දන්නවා අමාත්‍යවරයෙක් වුණාන් පස්සේ එයාට හිමි වරප්‍රසාද තියෙනවා. අමාත්‍යවරයෙකුට නිල වාහන තියෙනවා, පෞද්ගලික කාර්ය මණ්ඩලයක් තියෙනවා, ඉන්ධන දීමනාවක් තියෙනවා, එයාට පඩි නඩි තියෙනවා. ඒ සියල්ල පාලනය වෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ විසින් ඉදිරිපත් කරපු චක්‍රලේඛ. කාලයක් මේ විදිහට ගියන් පස්සේ අමාත්‍යවරුන්ට නිල නිවාස අවශ්‍ය වෙලා අමාත්‍යවරුන්ට නිල නිවාස ලබා දුන්නා. මේ නිල නිවාස තියෙන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යටතේ. මෙතන කැපිටිපොල මාවතේ තමයි මේ නිල නිවාස තියෙන්නේ. මේ නිල නිවාස වල බිල්පත්, ඒ කියන්නේ නිල නිවාසයේ ඇමතිවරයා පදිංචි වෙලා සිටියාන් පස්සේ ඒ ඇමතිවරයාගේ නිල නිවාසයේ තියෙන විදුලි ජලය ඇතුළු අනිකුත් බිල්පත් ගෙවීම සාමාන්‍යයෙන් තිබුණේ ඇමතිවරුන් විසින්ම දරුවා. නමුත් 1996 විතර සිවිල් යුද තත්ත්වයේ ආවම මෙම ඇමතිවරුන්ගේ නිල කාර්යාල නිල නිවාසවල විශාල ආරක්ෂක නිලධාරීන් රඳවා තැබීමට සිදුවීම නිසා සහ රියදුරන් ඇතුළු අනිකුත් සේවකයන් රඳවා තැබීමට සිදුවීම නිසා මේකුල්ලන්ගේ නිල නිවාසවල විදුලි බලය විදුලි බිල සහ ජල බිල ඉහළ යාම හේතු කොටගෙන 1996 දී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් කැබිනට් සංදේශයක් ඉදිරිපත් කරනවා. කැබිනට් එකට මෙන්න මේ ආකාරයට බිල් ඉහළ ගිහිලා තියෙනවා. ඒක නිසා ඒ දිනවල තිබිච්ච රේට් එක අනුව මාසෙකට 1500ක් පදිංචිකරු වන් වන ඇමතිවරුන්ගෙන් සහ නියෝජ්‍ය ඇමතිවරුන්ගෙන් අය කරගෙන ඒ බිල් ගෙවන්න කියලා. එතකොට ඒ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙනවා මාසෙකට රුපියල් 1000ක් අය කරගෙන බිල් ටික ගෙවන්න කියලා. හැබැයි එහි සඳහන් වෙනවා ආරක්ෂක තත්ත්වය යහපත් වූ පසු මෙය සමාලෝචනයට යටත්ව තමයි මේ අනුමැතිය දෙන්නේ කියලා. දැන් 1996 තිබිච්ච යුද්ධය 2009 වෙනකොට අවසන් වෙලා 2010 දී රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා නැවත කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා. ඔහු ඒ වෙලාවේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන්නේ මේ යුද්ධය අවසන් වීම නිසා ආරක්ෂක තත්ත්වය යහපත් වීම හේතු කොටගෙන සමාලෝචනය කරන්න නෙමෙයි. එයා යෝජනා කරනවා මෙච්චර කාලයක් තිස්සේ ගෙව්වේ නිල රජයෙන් නිල නිවාස ගත්ත අයගේ බිල්පත් විතරයි. නිල නිවාස ගත්තේ නැති අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ ගෙවල් වල බිල් ටිකක් ගෙවන්න ඕන. ඒක නිසා ඒකටත් අනුමැතිය දෙන්න කියලා. ඒ අවස්ථාවේදී මුදල් අමාත්‍යවරයා නිරීක්ෂණ ඉදිරිපත් කරනවා. අවුරුදු 14කට පෙර තමයි මේ පළමුනි අනුමැතිය දීලා තියෙන රුපියල් 1000ක් අය කරගෙන මේ බිල් ගෙවන්න කියලා. දැන් විදුලි බිල් ඉතා විශාල ලෙස වැඩි වෙලා තියෙනවා. 2010 වෙනකොට වැටුප් වැඩි වෙලා තියෙනවා, අනිකුත් දේවල් වැඩි වෙලා තියෙනවා, ජල බිල් වැඩි වෙලා තියෙනවා. ඒක නිසා මේ වැඩේ මෙහෙම කරන්න බෑ. එහෙදී ඔහු සඳහන් කරනවා මේ නිල නිවාසවල බිල් ගෙවීමේ වගකීම එහි පදිංචි කරන අමාත්‍යවරුන්ට සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට පවරලා ඒ වෙනුවට ඔවුන්ට සරල මාසික දීමනාවක් ගෙවන ක්‍රමයක් හදන්න කියලා. අමාත්‍ය මණ්ඩලය මේකට අනුමැතිය දෙනවා. අනුමැතිය දීලා කියනවා රාජ්‍ය පරිපාලන විමසා මහා භාණ්ඩාගාරය විසින් මෙහෙම අනුමැතිය දිය යුතුයි කියලා. මේ කැබිනට් පත්‍රිකාවත් සමග ආපු අනුමැතිය තමයි අලුත් ක්‍රමයක් හදන්නේ. බිල් ටික ගෙවන්න ඇමතිවරු ආණ්ඩුවෙන් දීපනාවක් දෙන්න. ඒ කියන්නේ පරණ අර රුපියල් 1000ක් අය කරලා විල්ල ඔක්කොම බිල් ගෙවන කැබිනට් පත්‍රිකාව අහෝසි. අහෝසිලා එහෙනම් 2010 සිට යන්න තිබුණේ ඇමතිවරු බිල් ගෙවනවා, ආණ්ඩුවෙන් කිසියම් දීපනාවක් දෙනවා.
මේ තීරණය සමග රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ඇමතිවරුන්ට නිල නිවාස දෙනකොට ඒගොල්ලෝ ගිවිසුමක් යටතේ තමයි දෙන්නේ. ඒ ගිවිසුමේ 7 වෙනි වගන්තිය තියෙනවා. මේ නිල නිවාසවල ජල සහ විදුලි බිල්පත් පියවීමේ සම්පූර්ණ වගකීම ඇමතිවරයා සතුයි. ඒක නිසා ඇමතිවරයා තහවුරු කරගත යුතුයි. තමුන්ගේ නිල නිවාසයේ ජල සහ විදුලි බිල්පත් අඛණ්ඩව ගෙවන බවට ඇමතිවරයා තහවුරු කරගත යුතුයි කියලා ඔවුන්ගේ ගිවිසුමේ තියෙනවා මේක. දැන් සිද්ධ වෙලා තියෙන දේ තමයි මෙහෙම තිබුණාට ජල හෝ විදුලි බිල්පත ආපු ගමන්ම ඇමතිවරයා මේක ගෙවන ඔෆිස් එකට අමාත්‍ය කාර්යාලයට මේක ගෙවලා දාන්න කියලා අමාත්‍ය කාර්යාලයට යනවා. ඒක උදේ අමාත්‍ය කාර්යාලයක මේ සල්ලි වලින් මේකට ගෙවන්න බෑ. මොකද කියන්නේ මීට කලින් ඇස්තමේන්තු හදනකොට අර මම මුලින් කිව්වා වගේ ඇමතිවරයාගේ ගෙදර බිල් ගෙවන්න ඇස්තමේන්තු හැදුවේ නෑ. ඒ නිසා පාර්ලිමේන්තුව මේකට අනුමැතිය දුන්නේ නැත්. හරි. අමාත්‍යංශවල වැසීසවල තියෙන අමාත්‍ය කාර්යාලය සඳහා පමණයි ගෙවන්නේ. ඒක නිසා නිල නිවාස සඳහා ගෙවන්න මොනවත් නැහැ. මේ தත්ත්වය යටතේ අමාත්‍යංශ ලේකම්වරු ලියුමක් නිකුත් කරනවා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට. ඇමතිවරයාගේ විදුලි බිල් අපේ ගෙදරට ඇවිල්ලා අපේ කාර්යාලයට එවලා තියෙනවා. මේක ගෙවන්න නම් අපිට ප්‍රතිපාදන නැහැ. ඒක නිසා උපදෙසක් දෙන්න කියලා. රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ඒ ගමන අර ගිවිසුමේ තියෙන වගන්තිය ගැන කියලා මේකේ බිල් ගෙවීමේ වගකීම තියෙන සම්පූර්ණයෙන්ම ඇමතිවරයාට. හැබැයි අමාත්‍යංශයට සල්ලි තියෙනවා නම් ගෙවුර ප්‍රශ්නයක් නැති කියලා ලියුමක් ගහලා ඉවරනවා. එතකොට අමාත්‍යංශයේ ප්‍රධාන ගණන්දීපේ නිලධාරියා වන අමාත්‍යංශ ලේකම්වරයා ආ මට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් අනුමැතියක් ලැබුණායි කියලා ඉවරලා ඇමතිවරුන්ගේ බිල් ඔක්කොම ගෙවනවා. දැන් රුපියල් 1000ක් අය කරලා ගෙවන්න තිබුණේ ඉස්සර ප්‍රමේයයටදී තිබුණේ ජල සහ විදුලි බිල් පමණයි. දැන් මේ හොරපාර කපාගෙන ජල බිල් ගෙවනවා, විදුලි බිල් ගෙවනවා, ආරක්ෂක සේවාවල බිල් ගෙවනවා සහ ශනීප ආරක්ෂක පහසුකම් වල බිල් පවා ගෙවනවා. ඒ අනුව පාර්ලිමේන්තුවෙන් වැය සීසයක් අනුමත වෙලා නැතුව තියෙද්දී දැන් දශකයකට වැඩි කාලයක් තිස්සේ මේක ගෙවාගෙන ඇවිල්ලා තියෙනවා. මුලදීම කැබිනට් අනුමැතිය තිබුණේ අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සම්බන්ධයෙන් පමණයි. අර රුපියල් 1000ක් හරි යටතේ ගෙවන්න එතන රාජ්‍ය අමාත්‍යවරුන් ගැන සඳහන් වුණේ නැහැ. නමුත් දැන් රාජ්‍ය අමාත්‍යවරුන්ගේ බිල් ටිකක් ගෙවනවා. ඒ අනුව මේ වෙනකොට ඇමතිවරුන්ගේ, නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ බිල් කිසිම අනුමැතියක් නැතුව ගෙවනවා. මේ ගෙවන්නේ පුංචි ගණන් වලින් නෙමෙයි. මේ ගෙවන්නේ ඉතා විශාල විදුලි බිල්පත් මේ ගෙවන්නේ. අපි මේ කියන තොරතුරු ගැන සම්පූර්ණ වගකීම බාර ගන්නවා. තොරතුරු 50 යටතේ අපි ලබාගෙන තියෙනවා මේ බිල් ගෙවීම සම්බන්ධ තොරතුරු. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයෙන් එවලා තියෙනවා ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාගේ බිල් ගෙවීම සම්බන්ධ විස්තර. ඔහුගේ ජල බිල ගෙවනවා, විදුලි බිල ගෙවනවා, නිල නිවස සඳහා ආරක්ෂක සේවා හා ශනීප ආරක්ෂක සේවා කියලා ගෙවනවා. එතකොට ඇමතිවරයෙකුට අමාත්‍ය ආරක්ෂකංශයෙන් ආරක්ෂාව දෙනවා. හැබැයි එහෙම තියෙද්දි ප්‍රසන්න රණතුංග ඇමතිවරයා මාසිකව රුපියල් 94,054ක් වැය කරලා ආරක්ෂක සේවයක් පවත්වාගෙන යනවා එයාගේ නිල නිවස ආරක්ෂා කරගන්න කියලා. ඒකත් ගන්නවා, ඒකටත් ගෙවනවා අමාත්‍යංශයෙන් සල්ලි. ඊට අමතරව එයාගේ ශනීප ආරක්ෂක සේවා සඳහා සේවා ලබා ගන්නවා ආයතනයකට, ඒකටත් ගෙවනවා රුපියල් 80,000කට වැඩි මුදලක් මාසිකව. එතකොට මේ ඇමතිවරයා පමණක් ගත්තොත් මාසෙකට රුපියල් 102,000කට කිට්ටු වෙන මුදලක් ගෙවනවා එයාගේ පෞද්ගලික වේතන. ඒක නිසා නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශයට සතයක්වත් වෙන් කරලා නැහැ මේව ගෙවන්න. මේ තියෙන්නේ එකක් පමණයි මේ. ඊට අමතරව මහින්ද අමරවීර ඇමතිවරයා ඉන්නේ කෘෂිකර්ම අමාත්‍යංශයේ. කෘෂිකර්ම අමාත්‍යංශයේ මහින්ද අමරවීර ඇමතිවරයාගේ ජල සහ විදුලි බිල් ගෙවනවා. එහි විදුලි බිල රුපියල් 100,000ක් වුණා. ජල බිල් එනවා රුපියල් 40,000ක් වුණා. ඒක නිසා ඔහුටත් මාසිකව රුපියල් 150,000ක් විතර වගේ බිල් ගෙවනවා. ඊට අමතරව එහි රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් DB හේරත් කියලා. DB හේරත් මහත්මයාගේ බිල් ටිකක් ගෙවනවා ආණ්ඩුවෙන්. මොහාන්ද සිල්වා මහත්තයාගේ ඒවා ටිකක් ගෙවනවා ආණ්ඩුවෙන්. දැන් මෙපමණක් නෙමෙයි ක්‍රීඩා අමාත්‍යාංශයේ ඉන්නවා රාජ්‍ය අමාත්‍යවරයෙක්. ක්‍රීඩා අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යවරයාගේ බිල් ටිකක් ගෙවන්නේ ආණ්ඩුවෙන්. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ඉන්නවා රාජ්‍ය අමාත්‍යවරයෙක්. එයාගේ බිල් ගෙවන්නේ ආණ්ඩුව. මේ විදිහට දිගටම ගෙවනවා. දැන් අර අපි අර මියගිය කෙනෙකුට අපහාස කරන්න කියලා නෙමෙයි සනත් ශාන්ත මහත්තයාගේ බිල් ගෙවලා තියෙන්නේ ආණ්ඩුවෙන් තමයි. ඒකේ හරි ඒකාතකින් බැලුවම පස්සේ හරි විහිළුකාර මේකක් තියෙන්නේ මේ විදුලි බිල් නොගෙව නාමල් රාජපක්ෂ මහත්තයාගේ බිල සනත් ශාන්ත මහත්තයාගේ වෙනකොට සනත් ශාන්ත මහත්තයාගේ බිල් අපි ගෙවනවා.
නිසා මේ සම්පූර්ණයෙන්ම මහජන මුදල් අමු අමුයේ අවභාවිත කරන එකක් මේ යන්නේ. මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ හෝ වෙන කිසි කෙනෙක් ඍජුව වක්‍යයෙන් බාරගන්නේ නැහැ. ඔවුන් හැම එකේනම ලියුම් දාලා ඔයාගේ අවසල්ලි තියෙනවා මං ගෙවන්න නැත්නම් නොගෙවා ඉන්න ඔහොමම කියන තත්ත්වෙන් තමයි ගිහිල්ලා තියෙන්නේ. ඒක නිසා මේක දිගටම ඇවිල්ලා තියෙනවා දැන් මං හිතන්නේ වසර ගණනාවක් තිස්සේ 2010 සිටම දිගටම ඇවිල්ලා තියෙනවා. මේ කාලය තුල හිටපු හැම ආණ්ඩුවකම ඇමතිවරුන් මේ වැඩි කරලා තියෙනවා. දැනුත් මේක කරගෙන යනවා. ඉතින් මේ බරපතලකම කියන්නේ දැන් අපේ රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරු නිසා සහ ඉලෙක්ෂන් එක යන නිසා හාල් කිලෝ 10ක් දෙනවා ආණ්ඩුව. හාල් කිලෝ 10 වටිනාකම රුපියල් 1100යි. ආණ්ඩුව අඩු ආදායම් ලාභින්ට මාසයකට හාල් කිලෝ 10ක් ගන්න 1100ක් වියදම් කරන ගමන් ප්‍රසන්න රන්තුන් ඇමතිවරයාගේ ආරක්ෂක බිල ගෙවනවා 94000. එයාගේ සනීප ආරක්ෂක බිල ගෙවනවා 80000කට වැඩිය. මහින්ද අමරවීර ඇමතිවරයාගේ ජල සහ විදුලි බිල ගෙවනවා මාසයකට 150000කට වැඩිය. ඊට අමතරව මේ දවස්වල යනවා තව එකක් පාසල් ළමුන්ට ආහාර ලබා දීම මේ පෙර පාසල් පස්වෙනි පන්තිය දක්වා ඒක හොඳ දෙයක්. හැබැයි ඒ ළමයින්ට වියදම් කරනවා දවසකට රුපියල් 110ක් ඒ කෑම වේලකට. එතකොට මාසයකට වියදම් වෙන්නේ රුපියල් 2420යි. අපි බැලුවොත් එහෙම මාසයකට දරුවට 2420යි, හාල් කිලෝ 10ට 1100යි, මාසයකට දිලිඳු අය වෙනුවෙන් 3500ක් වැය කරමින් ඒක පාර්ලිමේන්තුවෙන් අනුමත කරගෙන තියෙන්නේ වැය ශීර්ෂවල. පාර්ලිමේන්තුව අනුමැතිය නැතුව ඇමතිවරුන්ට ගෙවනවා ලක්ෂ 2-3ක හොරපාරෙන් සල්ලි. ඉතින් මේක සදාචාරාත්මක වශයෙන් බරපතල ප්‍රශ්නයක්. අනිත් එක තමයි මේ රටේ මිනිස්සු ඇත්තටම කියනවා මේ தත්ත්වය දන්නේ නැහැ. මේ රටේ මිනිස්සු පමණ නෙවෙයි බොහෝ රාජ්‍ය ආයතනවල අය දන්නේත් නැහැ. මෙතනින් විශාල ලෙස අනතුරේ වැටෙන්නේ වෙන කවුරුත් නෙමෙයි, මෙම ගෙවීම අනුමත කරන සහ සහතික කරන රජයේ නිලධාරීන්ම තමයි. මේකට වග කියන අමාත්‍යාංශයේ ලේකම්පුරුන් එන්නේ නැහැ. ඒකට මේකෙදි කිසියම් ප්‍රශ්නයක් ආපු ගමන්ම මේක අනුමත කළේ කවුද? අනුමත කරන්නේ පරිපාලන සේවයේ ඉන්න ජේෂ්ඨ සහකාර ලේකම්වරු, අධ්‍යක්ෂකවරු, අතිරේක ලේකම්වරු. ඒ අයට සිද්ධ වෙලා තියෙනවා උඩින් එන බලපෑම මත මේවට අස්සම් කරන්න. ඒ වගේම තමයි මේ වියදම් වලට වියදම් සහතික කරන්නේ, වවුචර් අස්සම් කරන්නේ, චෙක් අස්සම් කරන්නේ ගණකාධිකාරීවරුන්. ඔවුන්ටත් දැන් විශාල බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් කිසියම් පරීක්ෂණයක් කොමක් හෝ ගියන් පස්සේ ඔවුන්ගේ රැකියාව පවා අනතුරට ලක් වෙලා තියෙන්නේ. මේ සියලුම නිලධාරීන්ගේ රැකියාවල අනතුරට පත් කරගෙන මේ රටේ මහජන මුදල් මේ ආකාරයට මේ ගසා ගන්නේ තනි ක්‍රම මේ රටේ මේ ඇමතිවරුන්ගේ අවශ්‍යතාවය ඉටු කිරීම සඳහා. මේ කාරණය ඉතා බරපතල කාරණයක් වෙන්නේ රටේ මේ තරම් බරපතල මූල්‍ය අර්බුදයක් තියෙද්දිවත් ආණ්ඩුවට මූල්‍ය විනයක් කියන එකක් නැහැ. මේක ආණ්ඩුව ඉතා හොඳින් දැනගෙන කරන වැඩක්. මේ தત્ත්වය දැන් එලිදරව් කිරීම නිසා අප තොරතුරු පණ දෙයර්ධයේ තොරතුරු ඉල්ලා සිටින නිසා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ දැන් සූදානම් වෙනවා. බොහෝ වෙලාවට ලබන සතියේ අලුත් අමාත්‍ය මණ්ඩල සංදේශයක් දාලා මේ පරණ ගෙවුපුවත් ආවරණය කරලා අලුතෙන් රුපියල් 10000ක් විතර අය කරලා ඔක්කොම බිල් ටික ගෙවන්න ඇමතිවරුන්ගේ. ඒක නිසා උන් දැන් තොරතුරු දෙන්නේ නැහැ. මේ දවස්වල තොරතුරු ඉල්ලුවට දෙන්නේ නැහැ. අපිට කල් ඕනේ කිය කී ඉන්නවා. දැන් කැබිනට් පේපර් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව දැන් සූදානම් කරමින් තමයි වුන් යන්නේ. ඒක නිසා මේ කාරණය බරපතල කාරණයක්. මේ සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් විය යුතුයි. ඒ වගේම තමයි මේ වැළැක්වීම සඳහා හෝ එහෙම නැතිනම් මේ නීති විරෝධී ගනුදෙනු වල මේ ප්‍රතිඵලය, කියන්නේ මේ ගෙවිය යුතු පුද්ගලයන් විසින්ම ඔවුන්ටම පැවරීම සඳහා කිසියම් ක්‍රියාමාර්ගයක් ගත යුතුයි. මේ කාරණය තමයි අපි මූලික වශයෙන්ම හෙළිදරව් කරන්න බලාපොරොත්තු වුණේ. මේ කියපු කාරණාවල සම්පූර්ණයෙන්ම තොරතුරු ටික අපිට ලැබිලා තියෙන්නේ තොරතුරු පනත යටතේ. ඒක නිසා මේ ගැන සැකයක් තියාගන්න එපා. ඔයගොල්ලන්ට කිසියම් ගැටලුවක් තියෙනවා නම් තොරතුරු සම්බන්ධයෙන් ඒකත් අපෙන් අහන්න. ඒක නිසා මේකේ මේ කියන සෑම දෙයක්ම වගේම අපි බාර ගන්නවා. මේක මෙතන පමණක් නෙමෙයි තියෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් අපි මේ ජලය, විදුලිය, සනීප ආරක්ෂක කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඩීපී හේරත් රාජ්‍ය අමාත්‍යවරයා 2023 වර්ෂයේදී මිලදී ගන්නවා නිල නිවාසයේ බඩු විශාල ෆ්‍රිජ් සෙටි එකක්වත් ගන්න බෑ මේ රජයේ මුදල් වලින්. තමුන් පදිංචි නිල නිවාසයේ හිරමණේ වගේ දේවල් පවා ගන්නවා. ඒවට බියදම් කරනවා රුපියල් මිලියන 2කට වැඩිය. මේ විදිහේ ජාතිය මුදල් තමුන්ට හිමි නැති දේවල් හුඟක් සමහර අමාත්‍යාංශවල ඇමතිවරයාගේ සෑම ඇමතිවරයෙකුටම ජනාධිපති ලේකම්වරයාගේ චක්‍ර ලේකයටද එයාට යම් ඉන්ධන ප්‍රමාණයක් හම්බ වෙනවා. මේ ඉන්ධන ප්‍රමාණය අවසන් කරලා ඒ අමාත්‍යාංශයේ යටතේ තියෙනවා රාජ්‍ය ව්‍යාපාර. උදාහරණයක් ගත්තොත් අපි හිතමුකෝ වෙළඳ අමාත්‍යාංශයේ යටතේ තියෙනවායි කියලා මිල්කෝ ආයතනය.
Deng amat yang saya tamu ke telko utai ke urung lempasi. Arah ayat ini enggak akan. Itu orang mewa. Win nanti lah idar lah dino sama har ganan di minel darin, pradana ganan di minel darin sah ayat orang pradana. Bikin sah mereka. Rate ayah bayi lagi ane ikat. Amat yang saya modal bolat. Em mati amti baru kerumit sini ni tawat deka. Bikin sah ini karena tamu mulik pasi ma. Apitah denuat kerana dah wasi bela tibu ni.